අද අපි කතා කරන්නේ ඉතාමත්ම සංවේදී කතාවක් පිළිබඳව. මීට දින කීපයකට ඉස්සෙල්ලා කල්පිටිය ප්‍රදේශයේදී ලිඳක තිබී පුංචි දැරියගේ සිරුරක් සොයාගන්නට කල්පිටිය පොලිසියට හැකියාව ලැබිලා තිබුණා. මේ දැරිය ලිඳේ දාලා ඝාතනය කෙරුවද, එහෙම නැත්නම් ඝාතනය කරලා ලිඳර දැම්මද කියන ප්‍රශ්නේ තවමත් තියෙනවා. මේ සිද්ධියට අදාළව ඒ දැරියගේ මව කල්පිටිය පොලිසියෙන් අත්අඩංගුවට අරගත්තා. මේ වෙන විට රක්ෂිත බන්ධනාගාරගත කරලා තමයි ඇය ඉන්නේ. හැබැයි මේ දැරිය මිය යන අවස්ථාවේදී දැරියගේ පියා ගෙදර ඉඳලා නැහැ. ඉතින් මේ අම්මා කෑ ගහලා තියනවා දැරිය නැහැයි කියලා. හැබැයි දැරිය නැහැයි කියලා කෑ ගැහුවට ඒ දැරියට ඇවිදගෙන යන්න පුළුවන් තරම් වයසේ දැරියක් නෙමෙයි. මාසෙකමාරක් කියන්නේ ඉතාමත්ම කුඩා සිඟිති දැරියක්. ඊට පස්සේ මේ අවට නිවස්සවල කවුරුන් හෝ පොලිස් හදිසි ඇමතුම් මේකේකට දුරකථන ඇමතුමක් දීලා තියෙනවා. 119 එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ තමයි කල්පිටිය පොලිසිය ඇවිල්ලා මේ දැරියගේ සිරුර ලිඳේ තිබිලා හොයාගන්නේ. හැබැයි අද අපි දන්නවා මේ වගේ පුංචි දැරියක් ඇවිදගෙන ගිහිල්ලා ලිඳකට වැටෙන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම මේක කවුරුන් හෝ කරපු ඝාතනයක්. හැබැයි මේ වන විට පිදි අරගෙන තියෙනවා මේ ඝාතනය කළේ ඒ දැරියගේ මව කියලා පොලිසියට ප්‍රකාශකුත් කරලා තිබෙනවා. ඉතින් අපි දන්නවා අපේ රටේ දරුවෝ නැති අම්මලා දරුවෙක් හොයාගන්න විඳින දුක. අප්පච්චිලා පස්සේ යනවා, එහෙම නැත්නම් දේවාල පස්සේ යනවා, එහෙම නැත්නම් ශාස්ත්‍ර කාර්යය පස්සේ යනවා. විවිධාකාරයෙන් දරුවෝ ලබා ගන්න විවිධ පුද්ගලයන් පස්සේ යනවා. හැබැයි එහෙම ගිහිල්ලා සමහර වෙලාවට පවුලක් නැති කරගත්ත අය ඉන්නවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනකොට ඇත්තටම මේ වගේ දරු සම්පත් ලබන අම්මලා මේ විදිහට දරුවන් විනාශ කරනවා කියන්නේ ලොකු ඛේදවාචකයක්. ඇත්තටම ඒ අම්මට ඒ දරුවව හදාගන්නට බැරි නම්, මහපාරේ පාරක් අයිනි ගහක් යට තියලා ගියා නම් කවුරුන් හරි ඒ දරුවව හදාගන්නවා. එහෙමත් නැත්නම් දරුව හොයන අම්මලා ඕනතරම් තාත්තලා ඕනතරම් ඉන්නවා. දරුව හොයන අම්මලා තාත්තලා කිව්වට ඒ අයට දරුවෝ නැහැ. නමුත් දරුවෙක් හොයාගන්න විවාහ වෙලා අඹ සැබියන් විදියට ඉන්න ඕනතරම් තරුණ තරුණියෝ වයසට යනකනුත් දරුවෙක් නැතුව ඉන්න අය ඉන්නවා. හැබැයි එහෙම අය දරුවෙක් හදාගන්න පරිවාස කාර්යාලයෙන් ඉල්ලීමක් කළා නිත්‍යානුකූලව රජයෙන් දරුවෙක් ලබා ගන්න අවුරුදු ගණන් පෝඩින් වල ඉන්නවා. හැබැයි එහෙම ඉඳලත් දරුවෙක් ගන්න බැරි වෙත් අය ඕනතරම් අපේ රටේ ඉන්නවා. ඉතින් එවන් වාතාවරණයක් තුළ මේ වගේ දරු සම්පත් ලබන අම්මලා දරුවන් මරා දානවා කියන්නේ හරිම ඛේදනීයයි. ඉතින් අපි මේ කතාව කියන්නේ විශේෂයෙන්ම ඔබට ඔබේ දරුවව හදාගන්නට බැරි නම් දරුවෝ හදාගන්න හොයන ඕනතරම් අය ඉන්නවා. විවාහ වෙලා දරුවෝ උස්මහත් කරලා විවාහ කරලා දුන්නට පස්සේ සමහර වෙලාවට තවත් දරුවෙක් හදාගන්න හොයන අම්මලා තාත්තලා ඉන්නවා. ඒ වගේම විවාහ වෙලා කාලයක් ගිහිල්ලත් දරුවෝ ලැබෙන්නේ නැති ඒ අඹ සැමි යුවළවල් දරුවන් සොයනවා. ඉතින් එහෙම යුගයක මේ වගේ දරුවන්ගේ ජීවිත විනාශ කරනවට වඩා ඒ දරුවගේ ජීවිතය ආරක්ෂා කරලා කාට හරි හදාගන්නට දෙනවා නම් ඒක තමයි කළ යුතු දේවන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරන්නේ මේ වගේ මේ පුංචි දරුවන් මරා දාන්නට එපා. ඔබට ඔබේ දරුවා හදාගන්නට බැරි නම් කාට හරි දෙන්න. ඒ දරුවා ජීවත් වේවි. එහෙම නැතුව මේ විදියට පුංචි කාලේ මරා දානවා කියන්නේ ලොකු අපරාධයක්. ඇත්තටම මේ කාන්තාව මේ තම දියණිය මරලා ලිඳට දැම්මද, එහෙම නැත්නම් ලිඳට දැම්මට පස්සේ මැරුණද, හැබැයි අම්මා කෙනෙක් තමන්ගේ දරුවව මේ විදියට ලිඳකට දැම්මේ කොහොමද කියන ප්‍රශ්නෙත් එනවා. හැබැයි තාත්තත් එක්ක අපි කතා කරා. තාත්තා කියනවා මම ගෙදර හිටියේ නෑ, මම වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා හිටියේ, මට දුරකථන ඇමතුමක් ආවා. ඔයාගේ
පුතා ඩිඳේ වැටලා මැරලා කියලා මම හිතුවේ මගේ අවුරුදු 4 ලොකු පුතා කියලා. හැබැයි පස්සේ තමයි දන්නේ දියණිය තමයි ඩිඳේ වැටලා කියලා කිය දැනගත්තේ. හැබැයි මම කෙලින්ම ආවේ පොලිසියට. හැබැයි මගේ බිරිඳට මේ දැරිය ගැන කිසිම ඌමනාවක් තිබුණේ නැහැ. මේ දැරියව එදා ඉඳලම නැටි කරන්න ඕන කියන අදහසින් තමයි ආ හිටියේ. අසනීප වෙලා රෝහලේ තියාගෙන ඉද්දිත් මගේ බලයට තමයි මේ දරුවව සුව කරගත්තේ. එහෙම සුව කරගෙන අවස්ථා කීපයකදීම රෝහලේ නැවත නැවත ප්‍රතිකාර ලබා දුන්නා. හැබැයි මම නැති වෙලාවක තමයි මේ මගේ දියණියව මේ මගේ බිරිඳ ඝාතනය කළේ. මට එයත් එක්ක තවත් ජීවත් වෙන්නට බෑ. එහෙම තමයි ඒ තාත්තා කිව්වේ. හැබැයි කවුරුන් කොහොම කිව්වත් අපිට මේක සත්‍ය හරියටම කියන්නට හැකියාවක් නැහැ. මේක නීති ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්. තාමත් අධිකරණයේ පවතිනවා. ඒ නිසා අධිකරණය තීන්දුව කරાવી මේ ඝාතනේ කවුද කරේ, එහෙමත් නැත්නම් මොකද්ද මෙතන උනේ කියන එක තීරණය වෙන්නේ අධිකරණය හරහා. ඊට පස්සේ පුළුවන් අපිට කතා කරන්නට මේක තවත් ඉදිරියට. කොහොම වුණත් මේ වගේ දරුවන් ඉදිරියේදී මේ විදිහට මල් කැකුළු මේ විදිහට විනාශ කරන්නට එපා. ඔබට ඔබේ දරුවව හදා ගන්නට බැරි නම් වෙන කාට හරි දෙන්න. ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්, සමාජීය ප්‍රශ්න තියෙන්න පුළුවන්, මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොන ප්‍රශ්න මොනවා තිබ්බත් ඔබේ දරුවගේ ජීවිතේ මේ විදිහට විනාශ කරන්නට නම් ඔබ සිතන්නටවත් එපා. මෙවැනි දරුවන් හොයන ඕනතරම් අය ඉන්නවා. ඒ අයට මේ දරුවව දෙන්න ඔබ ජීවිතේ විනාශ කර දමනවාට වඩා ඒ දරුවා ජීවත් වේවි. ඒ නිසා නැවත නැවත ඉල්ලා සිටින්නේ, විශේෂයෙන්ම මෙවැනි දේවල් වලට පෙරඹෙන්නේ, මේ දරුවන්ගේ ජීවිත මේ විදිහට විනාශ කරන්නේ අම්මලා. හැබැයි හැම අම්මලත් නෙමෙයි, මේ සුළු පිරිසක් තමයි, කීප දෙනෙක් තමයි මේ විදිහට කරන්නේ. හැබැයි තාත්තා කෙනෙක් කවදාකවත් මෙහෙම කරනවා අහන්න ලැබෙන එක බොහොම කලාතුරකින්. ඒ නිසා අම්මලා තමයි මේ දසමසක් කුසේ තියාගෙන ඉඳලා මේ ලෝකෙට දරුවා බිහි කරලා ඒ දරුවගේ රැකවරණේ ආරක්ෂාව තියෙන්නේ අම්මගේ අතේ. ඒ අම්මම තමන්ගේ දරුවගේ ජීවිතේ විනාශ කරනවා නම් තවත් කුමන කතාවද කියන එක තමයි අපිට කියන්නට තිබෙන්නේ. කොහොම නමුත් මේ ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත්ත අම්මා මේ වෙන්නේ විට ඉන්නේ බන්ධනාගාරේ. කොහොම නමුත් අනාගතයේදී ඉදිරියේදී මේක සාධාරණය යුක්තිය හිටුවේවි. කවුද මේ ඝාතනය කරේ, ඇත්තටම මේ මව ඝාතනය කරාද, එහෙමත් නැත්නම් වෙනස් සිදුවීමකින් මේක වුණාද කියන ප්‍රශ්නය අනාගතයේදී අපට දැක ගන්නට පුළුවන්. ඉතින් එතෙක් අපි සමු ගන්නවා අනාගතයේදී මේ පිළිබඳ තවත් තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන්. ඔබට ජය වේවා. අපි අයින එනකම් ඉන්නේ. ඉන්සල් හරි දෙන්න ඕනේ ගන්න. මාමා විතරක් ගත්තත් නේ හරි. ඔව් ඒක තමයි ඇක්ෂන් බොහෝ විට මෙයා එයි. ඉබ්බල් තමයි.